Tío, otro aire. ඒක
අපි ඩීටේල් එකත් එක්ක තමයි කරේ හවුද කියලා යවන්නේ. ඒක ගැන මේගොල්ලෝ ඇක්සෙප්ට් කරනවා. මේ දින ඉලෙමන්ට් කීයේ ඔක්කොම එනවා මේ ෆෝර් ඩෙසිමල් වල. දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් දැන් මෙටල් වල ලංකාවට ගෙන මෙටල් චෙක් වෙන්නේ නැහැ. එතකොට ගල් වලේ තියෙන මැටීරියල් වලින් ලංකාවේ ඉංජිනේරින් නිෂ්පාදනය කරන්න බෑ. ඒවැය තියෙන ඉම්පියුරිටීස් වැඩි. දැන් සල්ෆර්, ෆොස්ෆරස්, බෝරෝ මේ වගේ ඒවා වැඩි වුණාම ඒ ඩිසයින් මේ මෙටල් වලින් කරන්න බෑ. ලංකාවට එන ගොඩක් මෙටල් වල ඕවා තියෙනවා. ලංකාවේ ඉන්න දැන් මොකක්hari නිෂ්පාදනය කරලා එක්ස්පෝට් කරන්න වුණාම එයා ඒ ඉන්ඩස්ට්‍රි එක එයාට අවශ්‍ය මැටීරියල් ඉම්පෝට් කරන්න ඕන තනියම. ඒකට කොස්ට් එක වැඩි. රියුස් කරන්න බැහැ. ලංකාවේ ඉන්න ස්ටෑන්ඩඩ් වලට මැටීරියල් හරියට. ඒ අපි මැනුෆැක්චරින් කරනවා ඒ සෙටප් එක හැදෙන්න ඕන. ඒ ඉම්පෝට් ස්ටෑන්ඩඩ්ස් එක එන්නෝ. රෝ මැටීරියල් තමයි පළවෙනි එක. රෝ මැටීරියල් හරි කේස් එකක් වත් නැසක නිෂ්පාදනය ගැන කතා කරමු වැඩේ. මෙන්න මේකේ කී කරලා හරි පොඩ බලන්න. අර ඉසිජ් එකේ තියෙන ක්ලාස් ලයින් එකේ තියෙන ඉස්සර ඇත්තටම මේ මැෂින් තිබුණේ. ඒතකොට මේ ග්‍රේන් ස්ට්‍රක්චර් එකෙන් තමයි මේ මැටීරියල් එක අඳුරගන්නේ. මේ ස්ට්‍රක්චර් එක තමයි. ඒතකොට එයා එක්ස්පර්ට් කෙනෙක් නම් එයා දන්නවා. ඒතකොට මේක ස්ට්‍රක්චර් එක බලලා එයා දැනගන්න ඕන කොහොමද සිමිල වෙන්නේ. තට්ටු කරලා බලලා ඒකෙන් තමයි කරන්නේ. දැන් මේ අඩ්වයිසර් අලුත් එකක් යනවා. මම ආරම්භ සම්මත පොන්දලේ හර පොන්දලා ලබාගෙන දෙකට ගස්සන පොඩ්ඩක් අපි ඉස්සර ළඟ ආරම්භ සම්මත මන්නේ කාරා තමයි ඔය සබ් කොන්ට්‍රැක්ටර් මොනවා අපි අධ්‍යාපන සේවයේදී උදාහරණ පසු කිව්වා ළඟට පුදු දෙස් කොම අඩි වී ගහරා අපිට සබ් කොන්ට්‍රැක්ටර් ජී ආයතනවලට සපේ සබ් කොන්ට්‍රැක්ටර් ඒක තමයි අපි ගෙවල් කරනවා අපි ඔක්කොම ගාවු ඉස්සරහ ගාවුනේ අඩි වී ගහරා මුද මහත්තුරු දෙසේ කොමලීදී ඒගොල්ලෝ පගාව ගෙන ඉන්නවා අපිට ඕඩර්ස් දෙන්න අපි වෙලාවට ඕඩර්ස් සාපල් එක ලෝකේ කරා අපි අර කතා කරන එකම තමයි ඔව් අපි තාම නැහැ මුල් මුට්ටුම මේ මොහොතේ කල්ු සාකච්ඡාකට ආවා දැන් අවුරුදු 20 රිසෝඩුයි 20 කියන්නේ අපි ඊට පස්සේ අපි අමාත්‍යංශයේ පිටරුකෝ අනිවාර්ය අමාත්‍යංශයේ පිටරුනත් ඕන අමතුවා මුට්ටි වඩු කාරණක අන්තිම අසරණයි මේ මොහොත වෙනකොට කන්න පාවා නැහැ මුදු මඩු ඔක්කොම ඉවර අවදානිය යොමු කරලා සාරය සංසර දෙන්න ක්ලික් ඒකට තමයි අපි යන්නේ අපේ ලොකුම ප්‍රශ්නේ මහත් වෙන උදත් නැහැ අපේ මේ එක එක ශ්‍රේෂ්ඨ වල කර්මාන්ත කරනයිදී ඩේටා බේස් එක දත්ත ගබඩාවක් අපි ඉන්නවා මොන්න ඔයාලා කියන මට පුතු 5000ක් ඕන. කොහෙන්ද ගන්න තියෙන්නේ? මෂින් එකේ ගෙවුවාන් තියෙනවා. හරි? මට යකඩ මෙච්චරක් දෙන්න පුළුවන්. කාටද මං දෙන්නේ? ඈ මම දෙන්න පුළුවන් වෙනවා. අර ID එක හරහා කලින් කරා. ඒක ඒකේ දෙන්න බැරි නේද? හොත තරම් ආව. ඈ? දොඩ තරම් ආව. බලමු ආයෙ පටන් ගමු. ඔව්. ජයග්‍රහණ. අලුයන් නේද? අයියෝ මම කොහොමද? හයිබ්‍රිඩ් එකක් හදන්නේ? ආන්න. මම හිතුවා මම
මේක අර අර බනානා ෆයිබර් එක සප්ලයිස් ලා කිප දෙනකොත් ඉන්නවනේ නේ මෝල් හදන. ඒ මොනිට එකත් එකතු වෙන මොනකටද තියෙන්නේ කැපැසිටි. ඔව් මම මේ ඒකට එකතු වෙලා එක බෑන් එකක් ගන්න ඕනේ. එතන ටික මෙතන දෙන්නේ අපේ දැන් අපි දෙන්නේ කිත් ඉන්නවා මේ කියන්නේ CNC මෝල් කරන එකම විශේෂයෙන්ම අපි අපේ අමාත්‍යංශයට අදාළ ආයතන ගණනාවක් අද නිරීක්ෂණය කරනවා. එයින් කාර්මික සංවර්ධන මණ්ඩලය විශේෂයෙන් අපේ දේශීය ජාතික ආර්ථිකයේ විශාල පංගුවක් නියෝජනය කරන්න පුළුවන් නව නිපේරුම් හදන්න පුළුවන් ඒ වගේම ඒ කර්මාන්ත දියුණු කරන්න පුළුවන් අත්‍යවශ්‍ය සේවා සපයන තැනක්. මෙතන ප්‍රධාන ගැටුවක් වුණා පංගුවේ කාලයක් පුරාම මේ අපේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ හදා දීම වගේම විශේෂයෙන්ම රජයේ ආයතන වලින් ලබා ගන්න තියෙන අබලි ද්‍රව්‍ය ස්ක්‍රැප් ඒවා කර්මාන්ත කරුවන් සඳහා ලබා දීමේ මූලික වගකීම දිගටම අපි පවත්වාගෙන ආවේ කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා. ඊට කලින් ඊට අවුරුදු 20කට කලින් අපි මේ අමාත්‍යංශය යටතේ කටයුතු කරා මාස කිහිපයක්. ඒ කාලය තුල අපි ගත් තීරණයක් එක්ක රජයේ ප්‍රවාහන අමාත්‍යංශය යටතේ තියෙන ගමනාගමන මණ්ඩලය, දුම්රිය වගේ ආයතනවල ටෙලිකොම්, විදුලි මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතනවල තියෙන අබලි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අපට තඹ පිටත කර්මාන්තකරුවන්ට දෙන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් ඒවා බොහෝ වෙලාවට අයථා මාර්ගෙන් වෙනත් විදිහට පිටරටට විකුණන ජාවාරමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක දැන් නවත්තන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. ඊළඟට දැන් මේ ආයතනයෙම අපි දකිනවා රජයේ ආයතනවලටම සපයන්න පුළුවන් විවිධ භාණ්ඩවල මූලික අනුරුවන් මෝල්ඩ් එක අපිට හදන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ ඉවත දාන යකඩ වලින්ම ඒවා හදලා තියෙනවා. දැනට ඒ සඳහා ඇනවුම් කාර්මික සංවර්ධන මණ්ඩලය ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට විශාල ආදායමක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා ඇත්තටම අපේ රටේ කර්මාන්තකරුවන්ගෙන්
මේ තමන්ගේ තියෙන කර්මාන්තවල කටයුතු බොහෝ දේවල් දැන් මේ ලේසියට පහසුවට පිටරටින් ගෙන්න ගන්න ක්‍රමයට ගියාම රටට විශාල ජාතික ධනයක් එළියට යනවා. විශාල ඩොලර් ප්‍රමාණයක් රටෙන් එළියට යනවා ඒක නිසා. ඒ තමන්ගේ පෞද්ගලික වුණාව ගැන විතරක් හිතුවොත් රට ගැන නොහිතා ලේසියට කරගන්න පුළුවන්. හැබැයි ජාතික ආර්ථිකයේ විශාල පාඩුවක් එක්ක සිටින වෙනවා. අපි ඒක නිසා ඔවුන්ට ආරාධනා කරනවා එන්න කාර්මික සමාන්තර මණ්ඩලයට ඉස්සෙල්ලා. අපේ ඩොලර් ඉතුරු කරන්න හිතන්න. ඔබට අවශ්‍ය පහසුකම් ඉදින් ලබා ගන්න පුළුවන්. අපි ඒ ගැන සහතිකයක් දෙනවා. මේ ආයතනයේ පහුගිය අවුරුදු ගාණක් තිස්සේ දක්ෂතාවයන් තියෙන හැකියාවන් තියෙන නිර්මාණ කරන්න පුළුවන්. ඔබලාගේ අවශ්‍යතාවය ඇත්තටම සම්පූර්ණ කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ ඔවුන්ගේ කැපවීම අපි අගය කරමු. ඒ නිසා ඔවුන්ගෙන් සේවා සපය ගන්න කියලා ඉල්ලීම තමයි රජයෙන් හැටියට අපට කාර්මික සේවාවන් සපය ගන්න බලාපොරොත්තු වෙන කර්මාන්තකරුවන්ගෙන් ව්‍යවසායකින්ගෙන් ඉල්ලන්න තියෙනවා. ඒ වගේම තමයි අපේ අමාත්‍යාංශ යටතේ සහ මේ කාර්මික සංවර්ධන මණ්ඩල යටතේ කර්මාන්ත ජනපද තියෙන විශාල ප්‍රමාණයක්. ඒ කර්මාන්ත ජනපද 33ක් තියෙන අපේ අමාත්‍යාංශ යටතේ කාර්මික සංවර්ධන මණ්ඩල යටතේ තව 17ක් තියෙනවා. ඉතින් පහුගිය කාලේ මේ කර්මාන්ත පුර එහෙම නැත්නම් කර්මාන්ත ජනපද මේව හැදිලා තියෙන්නේ දේශපාලන වුණාවට තමන් හිතවතුන්ට මොනවා හරි දෙන්න බලාගෙන සලකන්න බලාගෙන තමයි හදලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම අමාත්‍යාංශ මුදුරු පියදෝලා තියෙනවා යටිතල පහසුකම් ඉදිකිරීම කරන්න. නමුත් ජාතික ප්‍රතිපත්තියකට නෙමෙයි බෙදලා දීලා තියෙන්නේ. ඒක නිසා හුඟක් තැන්වල ඒවා දීලා තියෙන්නේ හිතවත්කම් වලට. සමහර තැන්වල අනවශ්‍ය ව්‍යාපාර ඒක නිසා ගොඩනැගිලා තියෙනවා. එකිනෙක සම්බන්ධයක් නැති ඒවා හැදිලා තියෙනවා. ජාතික සලස්මකට කාර්මික කර්මාන්ත පුර හැදිලා නැහැ. ඒවා හැදලා තියෙන්නේ දේශපාලන සලස්මකට. ඒ නිසා අනේ දේශපාලන සලස්මකට හැදිච්ච කර්මාන්ත පුර නැවත ජාතික සලස්මකට අපි ජාතික කර්මාන්තයේ අවශ්‍යතාවයන්ට අනුව සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට ඒකට යම් කාලයක් යයි සාධාරණ කාලයක්. මොකද සමහර ඒවා බදු දීලා තියෙනවා. ඒ බදු දීපු අය ඒවා අතුරු බදු දීලා දැන් වෙනත්ම ව්‍යාපාර පටන් අරන් තියෙනවා. සමහර ඒ වගේ ඒ බදු ගත්තායේ බදු ගෙවන්නේ නැහැ. අමාත්‍යාංශයටත් ඒ වගේම කාර්මික සංවර්ධන මණ්ඩලයටත් බදු කිවිසුම් බහැරහැරලා තියෙනවා. විශාල ගැටලු ගොඩක් තියෙනවා. හැබැයි ඒ ටික අපිට සුද්ධ පවිත්‍ර කරගන්න සාධාරණ කාලයක් යනවා. ඒ වගේම අපිට විශාල ආයෝජකීය ප්‍රමාණයක් විදේශ සහ දේශීය වශයෙන් නව කර්මාන්ත ආරම්භ කරන්න අපෙන් ඉල්ලුම් කරනවා. ඇත්තට ඒ ඉල්ලුම් කරන අයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. නව හැඟීමක් ඇති වෙලා එහෙම ඉල්ලුම් කරන එක ගැන. හැබැයි අපට ඒ ඉල්ලුම් කරන අය ඉල්ලීමක් කරන්න තියෙනවා යම් සාධාරණ කාලයක් දෙන්න ජාතික කර්මාන්ත සැලැස්මක් හදාගන්න. මොකද ජාතික කර්මාන්ත සැලැස්මක් නැතුව අපිත් අර පරණ වැරද්දම කරන්න වෙනවා හිමුණොත් එන්න. එතකොට අපිට සිද්ධ වෙන්නේ එන කෙනාට පොඩි පොඩි කෑලි කෑලි කොහෙන් කොහෙන් හරි අරන් දෙන්න. එතකොට අපිට සිද්ධ වෙනවා එක පැත්තක සුරතල් මසුන් හදනවා, එතනම ගල් බෝර දානවා, එතනම සැලුම්නෙකුත් දානවා, එතනම වින්කලයකුත් දානවා. ඒ ජාතිය වැඩ තමයි කරන්න වෙන්නේ. එහෙම තමයි හුඟක් කර්මාන්ත පුරවල තියෙන්නේ. සමහර කර්මාන්ත පුර තියෙන එක ආයෝජකයයි ඉන්නේ. සමහර කර්මාන්ත පුර සෞඛ්‍යමය වශයෙන් අහිතකර දේවල් එකිනෙකට පරස්පර දේවල් හදනවා. ඒවා අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒවා ජාතික විගණනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නොගැලපෙන ව්‍යුසුම් හැටි වෙලා තියෙනවා. ඒ නිසා ඒ සියල්ල පිරිසුදු කරගෙන යම් සාධාරණ කාලයකදී නිසි ජාතික සලස්මක් යටතේ අපි අපේ අපනයන ආදායම දිරිමත් කරන්න, ඒ වගේම දේශීය වශයෙන් අපට ඉතුරු කරන්න තියෙන ධනය විශාල ප්‍රමාණයක් ආනයන සඳහා පිටරට ඇදිලා යනවා ඩොලර් හැටියට. ඒක නිසා මෙන්න මේ ආනයන හැටියට ඩොලර් ඉදිරියට එක නවත්තන්න සහ අපනයන ආදායම වැඩි කර ගැනීමෙන් අපේ වෙළඳ ශේෂ පරතරය අඩු කරගන්න අවශ්‍ය සලස්මකට අපි යන්න ඕන රටක් හැටියට හිතලා. ඉතින් අපේ ප්‍රතිපත්තියම දැන් අපි පැහැදිලි ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම, ඒ සඳහා ජනතාව සහභාගි කර ගැනීම, ජනතාවට සාධාරණ ප්‍රතිලාභ බෙදා දීම. ඉතින් ඒ වෙනුවෙන් අපට අපේ අමාත්‍යාංශයට විශාලම කාර්යභාරයක් තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික වගාවන් සඳහා කාර්මික සහාය ලබා දීම, දීවර කර්මාන්තයට අවශ්‍ය කරන කාර්මික සහාය ලබා දීම, සංචාර කර්මාන්තයට අවශ්‍ය කරන කාර්මික සහාය ලබා දීම, ඒ වගේම නවෝත්පාදන සඳහා කාර්මික සහාය ලබා දීම, නව ව්‍යවසායකින් සඳහා කාර්මික සහාය ලබා දීම, මේ ආදී වශයෙන් අපට විශාල කාර්යභාරයක් කරන්න තියෙනවා. දැන් ඔබ දැක්ක මෙතන එහා පැත්තේ මේ වෙලාවෙත් කරවල වේලන්න පුළුවන් විදියට, මාළු කරවල වේලන්න පුළුවන් විදියට ඩ්‍රයර් එකක් හදලා තියෙනවා. ඉතින් අපි පාරේ අපි දන්න උඹලකට කරවල හදන විදිය දිවර ගම්මානවල ඉතාම අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් යටතේ තමයි ඒක කරන්නේ. ඒ වගේ ඒගොල්ලොන්ට ඒවා වැහි කාලෙට විදියට කරන්න බැරි විවිධ ප්‍රශ්න තියෙනවා. ඒවට උත්තරයක් මේකේ තියෙනවා. ඉතින් අපේ රටේ කර්මාන්ත කරුවන්ට අපි ඉල්ලීමක් කරන්නේ ඔබගේ කර්මාන්තයේ තියෙන ගැටලුව මුලින්ම අපට කියන්න. අපි දන්න මෙතන ප්‍රශ්න තියෙන ගොඩක්. ඒ ප්‍රශ්න අපි වෙනම විසඳන්නම්. එහෙමයි සිද්ධ වෙච්ච දූෂණ වංචා චෝදනා ගොඩාක් තියෙනවා. අපි ආ වෙනම විසඳන්නම්.
මොකද අපට මේ දූෂණ වංචා චෝදනා එක විතරක් හරබ කර කර හිටියොත් අපේ ගමන අපිට යන්න අමාරු වෙනවා. අපි ඒවා හොයන ගමන්, ඒවට පරීක්ෂණ කරන ගමන් අපි අපේ ජාතික සැලැස්මට වැඩ කටු සම්පාදනය කරගෙන යනවා. ඒ සඳහා ඔබ හැම දෙනාටම සහාය දෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම තියෙන්නේ. කොහොමද තමයි දැන් මේ මෙතනදි සාකච්ඡා වුණා මේ රෝ මැටීරියල් අමුද්‍රව්‍ය පිළිබඳ ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකට මොකද්ද ගන්න පිළියෙල? ඇත්තම තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අමුද්‍රව්‍ය හිගයක් තියෙනවා. මොකද අපේ අමුද්‍රව්‍ය පිට රටවල් වලට වෙනම වෙන හොරපාර වලින් යවනවා. ඒක තමයි ඇත්ත කතාව කියන්නේ. ඒ විශේෂයෙන් අපි පළවෙනි පියවර හැටියට අපේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන සහ අපේ කැබිනට් මණ්ඩලයේ සහ සහෝදර අමාත්‍යාංශ වල තියෙන අමුද්‍රව්‍ය අපි කර්මාන්ත කරුවන්ට මේ ආයතන හරහා ලබා දෙන කටයුතු කරනවා. මම එකයි කිව්වේ විදුලි බල මණ්ඩලය, ප්‍රවාහන අමාත්‍යාංශය, ටෙලිකොම් එක, ඒ හුඟක් ආයතන වල තියෙන ඒ වගේ අමුද්‍රව්‍ය. ඉතින් ඒවා මෙහෙට ගෙනල්ලා ඒවා සමහර අබිලි ද්‍රව්‍ය තියෙනවා, ඒවා යකඩ බවට නැවත පත් කළ දෙන්න පුළුවන්. සමහර ඒවා තඹ පිත්තල හැටියට කර්මාන්ත කරුවන්ට දෙන්න පුළුවන්. මොකද අපේ තියෙන උදාහා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම තමයි ප්‍රධාන වෙන්නේ අපිට. SME sector එක. ඒගොල්ලන්ට එක පැත්තකින් මූල්‍ය සහයෝගය ලබා දෙන ගමන් ඉන්දල අමාත්‍යාංශය සහ අපේ අමාත්‍යාංශය වෙන ව්‍යාපෘති හරහා අමුද්‍රව්‍ය සපයීම සහතික අපි දෙනවා. ඒ වගේම මම ආයි කියන්නේ ඒකයි. අමුද්‍රව්‍ය හිගයක් තියෙන බව ඇත්ත. හැබැයි ඒකයි කියලා ඉවරලා ලේසියට පහසුවට ගුණාත්මක භාවයෙන් හොර භාණ්ඩයක් හදලා අපේ ඩොලර් ප්‍රමාණයත් අපි අපරාධ පිටරට යවා ගන්න එක තේරුමක් නැහැ. අපි කියන්නේ ඒක නිසා ඒකන අපි දෙපාරක් හිතමු නැවත. අපිට ඒක හිතන්න මම ඉල්ලීම කරන්නේ ඔබලාට අවශ්‍ය සේවය මෙතනින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා ඇත්තට. ඒ විශ්වාසය අපට තියෙනවා. ඉස්සෙල්ලා අපිව අත්හදා බලන්න. මේ ආයතන අත්හදා බලන්න. දෙවනුව ඔබේ පහසු වීමුනේ ගන්න. ඔව් ඔබතුමා කිව්වා කර්මාන්ත ප්‍රතිපත්තියක් හදනවා කියලා ජාතික ප්‍රතිපත්තියක්. කර්මාන්ත විතර ජාතික ප්‍රතිපත්තියක් හදන්නේ සමස්ත ක්‍රියාදාමයට වෙන ජාතික ප්‍රතිපත්තියක් හදලා ඒක කාටවත් වෙනස් කරන්න බැරි ආකාරයට හදලා වෙයි. ඒතර මෙහෙම තියෙන අපේ ජාතික ප්‍රතිපත්තිය ජාතික වැඩපිළිවෙලක එක්ක බැඳිච්ච එකක් නෙවෙයි. අපි ජනතාවට දුන්නු පොරොන්දුවක් තියෙනවා, ජනවරමක් තියෙනවා. ඒ ජනවරමේ තියෙන මූලික පදනම මත අපේ ශේෂ්ත්‍රයට අදාළ කොටස අපි සම්පූර්ණ කරනවා. ඒ ශේෂ්ත්‍රයට අදාළ කොටස සම්පූර්ණ කරන හැබැයි මම කලින් කෝගේ කුෂිකර්මාන්තයේ විරඳපොළ ඒ සියල්ල ඒකාබද්ධ වීමක් එක්ක අපිට අපේ අමාත්‍යාංශයට හුදකලා වැඩ කරන්න බෑ. අපි අමාත්‍යංශයෙන් අනිකුත් අමාත්‍යංශ වල සහයෝගය නැතුව වැඩ කරන්න බෑ. අපි අමාත්‍යංශ වෙන් කරගෙන තියෙන පහසුවට. හැබැයි අපට උඩින් ජාතික සැලැස්මක් තියෙනවා. ඒ ජාතික සැලැස්මේ ඇතුලේ අපේ ප්‍රමුඛතාවය තියෙන ජාතික නිෂ්පාදනයේට. ඒ ජාතික නිෂ්පාදනයේට කුෂිකර්මාන්තයේ කර්මාන්ත අනිකුත් සේවා සපයන ආයතන සියල්ල ඒකාබද්ධ වෙනකොට මේ කොටසක් ඇත අපට. කලින් කලට එන ආණ්ඩුව වලට අවශ්‍ය පරිදි වෙනස් වෙනවා රටේ ජාතික ප්‍රතිපත්තිය. එහෙම වෙනස් නොවන ආකාරයේ ජාතික ප්‍රතිපත්තියක් හදන්න බැරි වෙයිද? අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. ඉතින්ලා අපි ඒක ජනගත කරලා ප්‍රතිපත්ති මේ වශයෙන් දැන් ඒක ප්‍රායෝගික භාවිතාවෙන් ක්‍රියාවට නගනවා. මං හිතන අපි ප්‍රායෝගික භාවිතාවෙන් ක්‍රියාවට නගනදී මිනිස්සුන්ට ඇත්තටම ප්‍රතිලාභ ලැබෙනවා නම් මිනිස්සු ඒක ප්‍රතිපත්ති බවට පත් කරගන්නවා. ඒක වාක්‍ය වලින් කියලා වැඩක් නැහැ. අපි මැතිවරණදී වාක්‍ය වලින් කියපු දේ තමයි දැන් මේ ප්‍රායෝගිකව ක්‍රියාවට නගන්න ඕනකම. අපි ක්‍රියාවට නගනදී මිනිස්සුන්ට යහපතක් වෙනවා නම් ඒකෙන් අපේ රටේ ණයබර අඩු වෙනවා නම් අපේ ජීවිතය වෙනස් වෙනවා නම් මිනිස්සු ඒක අනිවාර්යෙන් ප්‍රතිපත්තිය බවට පත් කරගන්න. පොළවර කොච්චර ලස්සන දේවල් තිබ්බත් වැඩක් නැහැ. ඒක ප්‍රායෝගික ක්‍රියාවට නැගෙන්නේ නැත්නම් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඔව් IDB එක මේ කාර්මික සංගතන මණ්ඩලේ පහුගිය කාලේ ලොකු හොර ගුහාවක් කියලා එකෙක් කෙනා චෝදනා කරනවා. කිසිම වැඩකට නැති TV channel එකක් හදලා තියෙනවා. බස් අරන් තියෙනවා. ඒක කිසි වටිනාකමක් නැති විදිහට අරන් තියෙනවා. ඒ පිළිබඳව මේ ඔබතුමා දැනුවත්ද? ඒකත් එක්කම තව එකක් තියෙනවා මේ ඉංජිනේරු ආයතනයේ මේකේ සිකියුරිටි ප්‍රධානියා බාර තියෙනවා කියලත් එහෙම කතාවකුත් තියෙනවා. ඔබ දන්න මම කෝප් කමිටුවේ සභාපතිනේ. එතකොට මම දැනුවත් නොවෙන විදියක් නැහැනේ. දැන් මම ගොඩක් දේවල් දැනුවත්. සමහර විට මේ ආයතන ඇතුලේ ඉන්න අයට වඩා දේවල් මම දැනුවත් නිකන් ඉන්නෙත් නැහැ. ඒ නිසා මම විශේෂයෙන් හැමදාම කියලා තියෙන දේ තමයි අදත් කියන්නේ මේ ආයතන පිළිබඳව ඔබලාට තියෙන මාධ්‍යවලට තියෙන විවේචන අපට ඉදිරිපත් කරන්න. අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න. ඒවා පිළිබඳව හැම එකක්ම අපි පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම අපේ රටේ ජාතික ධනය විශාල ප්‍රමාණයක් විනාශ කරපු අය අපි දැකලා තියෙනවා. දැන් දකින්නෝ ඊට කලිනුත් අපි දැක්කා. සමහර දේවල් අපි විපක්ෂයේ ඉඳගෙන දැක්ක තරමට වඩා අපි ඇතුළට ආවම ඒකේ අතුල ගැඹුරුයි කියලා අපිට තේරෙනවා. තව ගොඩක් යටට යන්න තියෙනවා කියලා තේරෙනවා. ඒ අපි එළියෙන් දැකපු දේවල් සම්පූර්ණ ඇත්ත. හැබැයි ඊට වඩා වැඩි ඒවා. ඇත්තටම ඒකයි. ඊට වඩා වැඩි. ඒවා දේපලවල ප්‍රමාණය ඒවයි තියෙන වටිනාකම මීට වඩා විශාල එකක්. එහෙනම් මීට පස්සේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියන සහතික අපි ඔබට දෙනවා.
එක දෙක තමයි වෙච්ච දේවල් වලට අවශ්‍යව ආධාරව අවශ්‍ය පරීක්ෂණත් අපි පවත්වමු. ඒ දෙකම සිද්ධ වෙනවා. ඒකට සැකයක් හිතන්න එපා. පැවිදි 24 වෙනස් කරන්න බෑ කියන එක ඔබත් මමත් අපි කවුරු පිළිගන්නවා. නමුත් මේ දෙකම අපි කරමු. මීට පස්සේ දෙයක් සිද්ධ වෙනවා නම් ඒව ගැන සම්පූර්ණ වගකීම අපි බාර ගන්නවා. මීට කලින් වෙච්ච දේවල් පිළිබඳව පරීක්ෂණ පවත්වමු. අනුතුමා මේ ආයතනයේ අයිති ඉඩමක් තියෙනවා කියලා තොරතුරු ලැබෙනවා. මේ යහපැත්තේ ඒක අනුනමේ බද්දට අරගෙන ඒක ඒ ගත්ත පුද්ගලයා බදු නොගෙව ඊට පස්සේ එයා ඒකේ කොටස් තව කෙනෙකුට කුලියට දීලා ඒක නබුතුමා සව බලන්න කියලා කලි කියේ. ඒකනේ මේ ආයතනයේ අදාළ කර්මාන්ත පුරම තියෙනවා 17ක්. ඒ 17 දින ඉඳන් බදු දීපු අතුරු බදු දීලා තියෙනවා. දැන් අයිතිකාරය හොයාගන්නත් බෑ. හරිද? දැන් එක තැනක තියෙනවා කර්මාන්ත පුරයක් හදලා තියෙනවා අපේ අමාත්‍යංශයට. ඒක හදලා තියෙන්නේ කලින් හිටපු අමතිවරු. ඒ අම විසිබිලිටි එකක් සත්‍යතාව දින වර්තාවක් කරන්න නැතුව හදලා අද යන්න පාරක් නැහැ. දැන් නඩු දාගෙන තියෙන ඔක්කොටම. මේක ඇත්ත කතන්දරේ ඒකයි. මම ගල් කලි කිව්වේ අමතුමා පත් වුණාම එයාගේ යාළුවන්ට කර්මාන්ත පුරයක් හදලා දෙන්න. හරිද? එහෙම නැත්නම් එයාගේ යාළුවන්ට බෙදලා දෙන ඉඩකඩන් ටික. එහෙම ය තමයි වෙලා තියෙන්නේ. ඒකින්ද මේ කර්මාන්ත අමාත්‍යංශලා තුගාත්ම ආදරය කරපු කට්ටිය ගොඩක් ඉදිරිය තියෙනවා. හරිද? ඒගොල්ලෝ එමතිකම් බෙදා ගන්නකොට මේකම බෙදාගෙන බදාගෙන ඉන්න උත්සාහ කරපු අයත් ඉන්නවා. ඉතින් මම නම් කියන්නේ නැහැ. නමුත් ඇත්ත කතාව ඒකනේ. ඉතින් අපි ඒක නේ හොයලා බලමු. නමුත්යක් අනිවාර්යෙන් හොයනවා. එකක්වත් අතාරින්නේ නැහැ. මම කියන්නේ ඒකයි. අපි හොය හොය හිටියොත් ඒක කියන්න ඕන. අවුරුදු පහම දිනන හොයලිවර කරන්න. හරිද? ඒකෙන්ද හොයන ගමන් වැඩ කරමු.